ජීවිතේ ලබා ගන්න උත්සාහ කරන දේවල් වලට වඩා හිමි වෙන දේවල් වල ඉතා විශාල වටිනාකමක් තිබෙනවා. මිනිසුන්ට ඉලක්කයක් තියෙන්න ඕනේ. අරමුණක් තිබෙන්න ඕනේ, සිහිනයක් තිබෙන්නට ඕනේ. නමුත් ඒ ඉලක්කය, ඒ සිහිනය අරමුණ කරා යන ගමනේදී මිනිස්සු ඒ කරා ළඟා වෙන්න, කිට්ටු වෙන්න, ඒ ගමන ඉක්මන් කරගන්න කරන සමහර ක්‍රියාවල් විසින් අපේ උතුම් සිහින අවලස්සන කරනවා. ඉලක්ක ව්‍යවුල් කරනවා. හිමි වෙන දේ උතුම්. ඒක ලෝක ධර්මතාවයක්. මට හිමි දේ මට අහිමි කරන්න මේ ලෝකෙ කිසිම බලවේගයකට බෑ. ඒක ධර්මතාවයක්. මිනිස්සු සිද්ධි දිහා බලනවට වඩා, පුද්ගලයෝ දිහා බලනවට වඩා මිනිස්සු ධර්මතාවයන් කෙරෙහි විශ්වාස කරන්න දැඩි ලෙස ඉගෙන ගන්න ඕනේ. මම ඔබට පෙන්වන්න ඉතාම මේ ලස්සන දෙයක් අද මට ආපු මේ මෙසේජ් එකක්. මේක මහ විශාල පණිවිඩයක් මට කියලා දෙන්නා. කෙනෙක් මට එවනවා, දැන් අපේ ෆෝන් ගන්නෙත් නැහැ. අපිව මතකත් නැතුව ඇති නේද සර්? මේ SMS එක ඇතුලේ මිනිස්සුන්ට ජීවිතේ වරදින ප්‍රබල සාධකයක් හැංගිලා තිබෙනවා. හිතන්න. මිනිස්සු තමුන්ගේ හිතේ තියෙන දේ එළියට ප්‍රකාශ කිරීමේදී භාවිතා කරන වැරදි භාෂා භාවිතය මෙතන තියෙනවා. දැන් මේ පුත්කලිකව මම කිව්වොත් දැන් මේ SMS එක එවපු කෙනා සම්බන්ධව මට හොඳට මතකයි. මං එයාව දන්නවා. අමතක වෙලා නෙමෙයි. ලක්ෂ ගාණක් මිනිස්සු එක්ක වැඩ කරනකොට අපිට සමහර දිනපතා කතා කරන්න හම්බෙන්නේ නැහැ. ටෙලිෆෝන් එක හැමතිස්සෙම ආන්සර් කරන්න බැරි වෙනවා. දැන් මේ වෙලාවේ මට ටෙලිෆෝන් එක ආන්සර් කරන්න බෑ. එතකොට ඔහුව අමතක වෙලා කියලා ඔහු හිතන දේ මම පිළිබඳව ඇත්ත නෙමෙයි. එතකොට මම් පිළිබඳව, ඒ කියන්නේ කවදාවත් ඇත්තක් නොවන දෙයක් ඔහු විසින් හිතේ මවාගෙන එහෙම හිත හිත ඉන්න එක මහන්සියක් නෙමෙයිද නිකම්ම කියන්නේ. වෙහෙසක්. ඒක ලොකු වෙහෙසක්. මේ අපේ මේ චින්තන රටාවේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වෙලාව කීයද? ඇයි ඔරලෝසුව පේන්නේ නැද්ද? අපි එහෙම උත්තර දෙනවා. එහෙම උත්තර දෙන්නේ නැද්ද ගෙවල් වල? ඒ කියන්නේ වෙලාව කීයද? දැන් 4:41 කියලා කියන්න පුළුවන් බලලම මේ. ඒක කියන්නේ නැහැ. ඇයි? අර පේන්නේ නැද්ද ඔරලෝසුව? පොට්ටද? එහෙම උත්තර දෙනවා. දැන් අපි මේ ලොකු දර්ශන කොට නගන්න අවශ්‍ය නැහැ. අපි ජීවිතේ හරිම අමාරු තැනක් බවට පත් කරගෙන තියෙන්නේ ඉතාම සරල සිද්ධි අමතක කිරීම නිසා. අමතක කිරීම නිසා. මමගේ පරක් වෙලා හස්බන්ඩ් ගෙදර එනකොට පාළුයි තනි. ඒක කියන්නේ වෙලාවට ගෙදර එන්නවටයි කැමති. ඒක කියන්නේ කොහොමද? කොයි මගුලෙ ගියාද? එහෙම කියන්නේ. දැන් භාෂාව භාවිතා කිරීමේ, හැඟීම් ප්‍රකාශ කිරීමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ජීවිතේට ලොකු මහන්සියක් එක්කාසු කරලා නැද්ද ඔබට කියන්නේ? එතකොට ඇයි පරක්කු වුනේ? ඒ කියන්නේ බොහොම ආදරෙන් ඒ ප්‍රශ්නේ නම් අහන්නේ. පරක්කු වුනේ කියලානේ දැනගන්න ඕනේ. ඒකටත් වඩා ඇත්ත ඔයා පරක්කු වෙච්ච එක මට දැනුණා එක නෙමෙයි. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කවදාවත් කියන්නේ නැහැනේ. ඒක කවදාවත් කියන්නේ නැහැ. එවැනි තැනකින් පටන් ගන්න එක ජීවිතේ මොන තරම් විනාශයක් ඔබට සිදු කරලා තියෙනවද කියලා හිතලා බලන්න.
ඊට පස්සේ අනිත් පැත්තෙන් එන්නේ මං කොහෙ ගියාම මොකද? හයි. උඹට පුළුවන් නෝ හොයාගන්න ගිය තැන. දැන් මේ. දැන් මේක මහන්සි නැද්ද? දැන් අපි දන්නේම නැතුව අපි ජීවිතේ සම්පූර්ණ ලොකු වෙහෙසකාරී තනක් බවට පත් කරගෙන. ඒක පුරුදු වුණාම ඊට පස්සේ අර හරියට උත්තර දෙන්න බැහැ. ඒ කියන්නේ මාන්නේ ඊට පස්සේ ඔළුවට එනවා. දැන් කියන්නේ නැහැ මම. මම ඇතුලෙන් ආඩම්බරයක් එනවා. අපි මේ කියන්නේ මේ මේ මහ මෝඩ අහංකාරයක් එනවා. ඊට පස්සේ කියන්නේ නැහැ. ඊට පස්සේ ඔබට ඕන වාගනේ. දැන් මේ වගේ ජීවිතේ පැය කීයක් ඔබ විනාශ කරගෙන ඔබේ ශක්තිය නැති කරගෙන තිබෙනවද? ලොකු දේවල් කරන්න ඕනේ. අපි නිකන් ලොකු පවුල් හදලා ලොකු රටවල් හදලා මහ විශාල දේවල් කරන්න ඔක්කොම කතා කරන්නේ. ඒක කොහෙන්ද පටන් ගන්න කියලා අපි දන්නේ නැහැ. මතකය නම් වූ මල පොත පෙරලා. ඒ වචනේ ඇතුළෙම තියෙනව නේද දෙයක්? මතකය කියලා කියන්නේ මොකද්ද? මේ වෙලාවේ ජීවමාන නොවන මැරිච්ච දෙයක්. මැරිච්ච දෙයක්. ජීවිතේ වැඩිම කාලයක් ඔබ ගත කරන්නේ මතකයත් එක්කද වර්තමානයත් එක්කද? මතකයත් එක්ක. මතකය නම් වූ මල පොත පෙරලා මලගියේ සිහිපත් කළ මැන. ජීවිතේ වැඩිම කාලයක් පරණ දේවල් එක්කමයි ජීවත් වෙන්නේ. මම ඔබට යෝජනා කරොත් ගෙදර ස්වාම පුරුෂයා බිරිඳ අතරේ ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? නිකම්ම කියන්න. කියන්න. ඇති වෙනවද නැද්ද? එතකොට ඒක අති සරල සාමාන්‍ය ස්වභාවිකම දෙයක්නේ. ඇති නොවෙනවා නම් මොනවා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඔව්. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඇති නොවෙනවා නම්. ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි ස්වභාවයන් වෙනස්. වෙනස් ස්වභාවයන් අපි ජීවත් වෙන්නේ. ඒ වෙනස් බව හැමතිස්සෙම ගැටීමකට ලක් වෙනවා. වනාන්තරයේ ගස් එකට හැප්පෙනවා, ඇතිල්ලෙනවා. එතකොට පොතු ගැලවෙනවා. හැබැයි ඒ පොතු ගැලවෙනකොට තමයි අලුත් පොතු ලියලන්නේ. ඒ වගේ මිනිස්සු එකට ජීවත් වීමේදී ගැටුම් ඇතිවීම හරිම සරල සිද්ධියක්. ඒක කිසිසේත්ම කලබල විය යුතු නැති, ඒක අඳුරෙන් බාරගත යුතු දෙයක් නෙවෙයි. දැන් අපි එහෙම නෙමෙයි මේව අල්ලගෙන ඉන්නේ. තෝමාගේ අවුරුදු 25ක් කෑවා එහෙම කියන්නේ. එතකොට දැන් ඒ අවුරුදු 25ක අතීතයේ අල්ලගෙන පුදුමාකාර වේදනාවක් විඳිනවා. මතකය නම් වූ මල පොත පෙරලා මලගිය ඊයේ සිහිපත් කළ මැන. දැන් ඉතිහාසයේ ප්‍රශ්න නැත්තම් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නයක් තියෙනවා. වර්තමානයේ ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ස්වාමන ස්වභාවයක්. වර්තමානයේ ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අතීතයේ මොකුත් කේස් එකක් නැත්තම් අනාගතය අල්ල ගන්නවා. පැතු පැතුම් අත්මික මොලවාගත් දෑතෙහි දසැගිලි දිගහැරලනු මැන. එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. අනාගතය අල්ල ගන්නවා ඊට පස්සේනේ. මම මේ ඔක්කොම කරන්නේ තොපි හින්දා. ඒ කියන්නේ අපේ හුඟක් මහවුන් එහෙමයි. ඒ කියන්නේ අපි හින්දා මොකුත්ම කරන්නේ අන්තිමට බැලුවාම තොපි හින්දා ඔක්කොම කරන්නේ. ඔ මම මේ මැරිගෙන වැඩ කරන්නේ, රස්සාව කරන්නේ, හම්බ කරන්නේ, අපි යකෝ බඩගින්න ඉඳලා තොපිට කන්න දෙන්නේ, එහෙම තමයි කියන්නේ. අන්තිමට බැලුවම එයා කාලම නෑ. ඉතින් ළමයි එක ගනුදෙනු කරන්නෙත් එහෙමයි, මහත්යනෝන එක ගනුදෙනු කරන්නෙත් එහෙමයි හැමතිස්සෙම. ඉතින් ජීවිතයේ අතීතය හෝ අනාගතය මෙහෙම අල්ලගෙන අපි වර්තමානය අහිමි කර ගනිමින් සිටිනවා. අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා. ජීවත් විය යුතු සරලම ක්‍රමය පිළිබඳව වික්ටර් රත්නායකයන් ගයන මේ ගීතයේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කරනවා. රැතිස්සේ මුළු ලෝකෙම එකතු වෙලා සංවිධානය වුණත් හිරු උදා කරගන්න
බෑ. පුළුවන්ද? බෑ. එක දෙයයි කරන්න පුළුවන්. එළි වෙනකන් ඉන්නම වෙනවා. එළි වෙනකන් ඉන්න වෙනවා. අඳුර බින්දින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා එක දෙයක් කරන්න පුළුවන්. රාත්‍රී කළුවරේ මගේ සාමාන්‍ය ජීවිතේ බාධා කරන නිසා මට මගේ සීමාව ආලෝකමත් කරගත හැකි ලම්පෑරුමක් පත්තු කරගන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව එළි වෙනකන් නේද උදේ 6ට ඉස්සෙල්ලා හිරු උදා කරගන්න දැඟලුවොත් මොකද වෙන්නේ? සම්පූර්ණ අපි කාලේ නාස්ති කරනවා. සම්පූර්ණ මගේ මනස විනාශ කරගන්නවා. සම්පූර්ණ මගේ ජීවිතය අවුල් කරගන්නවා. හෙම්බත් වෙලා තමයි උදේ 6ට නිදිනවා ඊට පස්සේ. එළි වෙනකන් දැන් ආයෙත් ඇහැරෙන්නේ තිබුණේ තනසිම නිදියලා. නෑ ඉතින් නිදියන්නේ කොහොමද මේ ඉර පායලා නැතුව මං එළි වෙනකන් try කරේ ඉර පායව ගන්නනේ. එළි වෙනකන් try කළාම හෙම්බත් වෙලා එළි වෙනකොට බුදිය ගන්නවා. ඉතින් ආයෙ රැට නැගිටලා ඉන්න තමයි වෙන්නේ. තිමිරයේ තිර කඩ අරුණේ හිබින්ද හැර ඉරු තව දවසක් ගෙනවිල්ලා හරි වෙලාවේදී ඉරු පායනවා. ඔබට තියෙන්නේ එතකම් ලම්තෑරුමක් දැල්වීම පමණයි. ඊට වඩා මොකුත් කරලා කිසිම වැඩක් නැහැ. ඒ සත්‍යතාවය තේරුම් නොගත්තොතින් අඳුරට විරුද්ධව ලොකු සටනක් දීලා අපි ආලෝකය උදා වෙනකොට සැනසීමේ ඉදී ගන්නවා. ඒ නිසා ඒ කාලකන්නි ජීවිතය අතෑරලා අතීතය සහ අනාගතය අතර දෝලණය වෙමින් වර්තමානය විනාශ කර ගැනීමේ ජීවිත ගමන ගැන හිතලා බලන්නට කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඒක මර්වින් පෙරේරා හරි ලස්සනට ඊට වඩා තව එහාට විග්‍රහ කරනවා. දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණීලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණීලා දෙදෙනා දැන් ගොඩක් වෙලාවට කේස් එක දෙන්න එක්කෙනි තියෙන්නේ නේ කවුරු හරි දෙදෙනා පෙරදා එකතියේ කේස් එක දැන් අද එක නෙවෙයි හමු වී නොදොඩා නොබලා එදා හම්බෙච්ච වෙලාවේ කතා කරෙත් නැ නේ බැලුවෙත් නැ ඔරෝගෙන අහක බලාගෙන ඇයි මේ කේස් එකක් වෙන වලියක් හරි ලොකු සිද්ධියක් වෙලා එහෙම තමයි වෙන්නේ කියන්නේ ෆයිට් එක උඩින්ම ගිහිල්ලා අන්තිමට දෙන්නට දෙන්න කතා කරන්න නැතුව බලන්න නැතුව එහෙම තමයි වෙන් වෙලා ගියේ දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණීලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණීලා දැන් එහෙම වෙන් වෙලා ගිහිල්ලා ආයෙ හම්බෙන දවස තියෙනවනේ ඒ හම්බෙන දවසේ මොකද කරන්නේ වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණී ආයෙ අර කේශක ගිනවා ඉස්සෙල්ලම හම්බුනාම අරක විසඳගෙන ඉන්න ඕනේ වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණිලා දැන් අපේ ජීවිතේ ඉතාම වැරදි ක්‍රමයකට අපි ගෙනියනවා කියන ලස්සන ඉදිරිපත් කිරීමක් ඇත්තද බරුද මේක? ලේසි ඇති සද්ද නැතුවම නෑ එදා ඒ කතාව විවර කරලිමු අපි එහෙම පටන් වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණිලා එතෙන් දැල එතන ඉඳලා තමයි කේශික ආයෙ ගෙනියන්නේ දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ අවුරුදු 25ක් තිස්සේ ගිය වලි ටික මතක් කරන්න කොච්චර වෙලා කියයිද ඔයගලන්ට මෙහෙම පුළුවන් ඒකයි කියන්නේ දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ දැන් ඔක්කොම ටික අද ගන්නවා කියලා අම්මා මෙහෙම උඹේ අක්කා මෙහෙම අරය කරේ මෙහෙම තනි පිට ඔක්කොම ටික ටක්කාලා සබ්‍රයිස් කරනවා නැත්ද ඔය මහානවට වැඩි අරේනේ හරි ලේසි ටට පට ගාලා දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ ඊට පස්සේ දැන් අර අවුරුදු 25ක දේවල් ටක් ගාලා මේ මොහොතේ මතක් කරනවනේ ඒ මතක් කරපු මොහොතේදී ආය අර පරණ ෆීලිංග්ස් ඔක්කොම එනවනේ අර තරහ අර කලකිරීම ඒ වගේ දැන් ඔක්කොම එනවනේ ඒ අවිල්ල හැදෙන මොහොතක් තියෙනවනේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනලා තේ
අර 25 කේ ඔක්කොම එකපාර මතක් කරලා ඒකපාර මතක් කරපොකේ ස්පිරිට් එක තව 25ක් අදිනවා. ඒ මොහොත දැන් දිගු කාලය ලෙස ආයෙත් ගෙනල්ලා තියේ. අද මේ කියෝදේ ඊයේ වුණා නම්. ඒ කියන්නේ දැන් ඊයේ වෙච්ච දෙයක් ඇදලානේ දැන් අද වළිය ගියේ. හරි. අද මේ කියෝදේ ඊයේ වුණා නම්. ඒ කියන්නේ ඊයේ වෙච්ච දෙයක් ඇදලා නම් අද මේ කියපු දේ ඔබ කිව්වේ අද ඊයේ වේවි ළඳේ. එහෙනම් අදත් ඊයට එකතු වෙනවා. ඊයේ ගැන කතා කරලා නම් අද ඔබ මේ සිද්ධිය ඇදගත්තේ. අද ඊයට එකතු වෙනවා කියලා මතක තියාගන්න. අද මේ කියෝදේ ඊයේ වුණා නම් අද ඊයේ වේවි ළඳේ. මොකද්ද මේ කියන්නේ? මේ මොහොතට අතීතය ඇදගෙන මේ මොහොත අවලස්සන කරගත්තොත් මේ මොහොත අතීතයට එකතු වෙන බව මතක තියා ගන්න. එතකොට අතීතයට එකතු වෙන්නේ ලස්සන මොහොතක්ද අවලස්සන මොහොතක්ද කියන්නේ? ඇයි ඒක හැමිට කියන්නේ? මට පේන්නේ ඒකම වගේ කරන්නේ සෙට් එකම. අද මේ කියෝදේ ඊයේ වුණා නම් අද ඊයේ වේවි ළඳේ. ඔබ කැමති මේ අසහනකාරී ජීවිතේටද එහෙම නැත්නම් සතුටින් ජීවිතේ ගෙවන්නද? මට තේරෙනවා ඉතාම බුද්ධිමත් ලෙස කල්පනා කරන පිරිසක් ඉන්නේ කියලා. කියන්න මට කියන්න. ඔව්. එකපාර උත්තර දෙන්න. හොඳයි. කල්පනා කරලා බලන්න. ඔබ ආදරෙන් හිනාවුණත් අද අලුතෙන් උපන්නේ ලොවේ. දැන් ඔගල ඔක්කොම හිනා වෙනකොට තමයි ඒක මතක් වෙන්නේ. ඔබ ආදරෙන් හිනාවුණත් අද අලුතෙන් උපන්නේ ලොවේ. දැන් මේ වෙලාවේ මොහොතකට අර පරණේව අරම ඔක්කොම අමතක වෙලා මේ ඇත්තනි කියලා මම අපි සතුටින් හරිම හිනා වෙනවා. ඒ හිනා වෙනකොටම විෂ ගෑවුනත් මදුපානයක් ලෙස ඇමා ළඟින් මිහිරි. අර හිනා වෙනකොටම අන්න කේශිකයි පුරුදු වෙන්නලු. මොකක්ද අසනු සමාවි ආයෙත් පමාවි කිසිදාක නොයනු ළඳේ. සමා වෙලා අහන්න ආයි පරණ කේස ඇදගෙන නම් එන්න එපා. ඒකයි කියන්නේ අසනු සමාවි ආයෙත් පමාවි කිසිදාක නොයනු ළඳේ. දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා මෙන් නොතැන් කරා ආයෙමත් පැමිණිලා මෙන් නොතැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා අපේ ජීවිතේ ලස්සනම වෙන්න නම් සරල සත්‍යතාවයකට යන්න වෙනවා. ලෝක ධර්මතාවයක් කෙලින්ම පිළිගන්න වෙනවා. මට අයිති මේ මොහොත විතරයි. අතීතයේ කොච්චර ඇද්දත් ඒකෙන් කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනාගතය ගැන සැලසුම් කරන්න කමක් නැහැ. කරදර වෙන්න එපා. කරදර වෙන්න එපා. අපිට අපි සැලසුම් කරන්න කියන මේ ප්‍රශ්නේ තියෙන්නේ කරදර වෙනවා. කරදර වෙලා මේ මොහොත යුද්ධයක් බවට පත් කරගන්නවා. මේ මොහොත යුද්ධයක් බවට පත් කරගෙන අසහනයෙන් පුපුර පුපුර මේ මොහොත ගෙවනකොට හැමතිස්සෙම අද ඊයේ වේවි ළඳේ. එතකොට ඊයේ කැත වේගෙන යනවා. එතකොට ඊයේ දවස සම්පූර්ණ අවාසනාවන්ත වෙනකොට ඉතිහාසයේ සම්පූර්ණ අඳුරෙන් පිරෙනකොට වර්තමානයේ එකෙන් කිසිම ශක්තියක් ලැබෙන්නේ නැහැ. අතීතයේ සහ වර්තමානයේ එවැනි අඳුරකට යට වෙනකොට අනාගතය පිළිබඳ අපිට සුභවාදී බලාපොරොත්තු ඉපදෙන්නේ නැහැ. මලයියට ඇයි අඳන්නේ මොකටද හෙට ගැන හිතන්නේ. මලයියට ඇයි අඳන්නේ මොකටද හෙට ගැන හිතන්නේ. කඳුලයි එකියයි ඇයි පිළිගන්නේ හිනාව ආවම කොතැනද ඉන්නේ. කඳුලයි එකියයි ඇයි පිළිගන්නේ හිනාව ආවම කොතැනද ඉන්නේ. මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ ඉර
සතුට හස්බන්ඩ් ළඟ නෙමෙයි තියෙන්නේ සතුට වයිෆ් ළඟ නෙවෙයි මල් කෙමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ ඔය ඔක්කොම තියෙන්නේ තමා තුල ඉන්සයිඩ් විදර්ශනා මේක සත්‍යතාවයක් සතුට තියෙන්නේ තමා තුල වෙන කා තුලවත් නෙමෙයි මූ දෙමලා දැන් ඒ සිතුවිල්ල තියෙන්නේ ඌ තුලද මා තුලද කියන්නේ මගේ හිතේනේ තියෙන්නේ මගේ හිතේ ඒක තියෙන්නේ එයා ගාව නෙමෙයි එයා දෙමළද සිංහලද කියන එක නෙමෙයි මෙතන තියෙන සත්‍යතාවය මගේ ඔළුවේ තියෙනවා මෙයා මෙහෙමයි කියලා මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ සැපත මලයි නෙළුවොත් මල අතින් නෙකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් නෙකයි මමා වුණොත් මල පරවෙයි මමා මල පරවෙයි ඉරට යටින් සඳට යටින් ඉරට යටින් සඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා අපිට මේක ජීවිතයේ හැම දවසකම මෙනෙහි කළ යුතු සත්‍යතාවයක් වගේම දවස පටන් ගන්න පුළුවන් නම් එතනින් හරිද ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන මහ මල ජරාව දහ ජරාව ඔක්කොම ඔළුවේ දාගන්නේ නැතුව මේ වගේ ලස්සන දේවල් ඔය ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න මං කියන්නේ ඔය වගේ සින්දුවක් උදේට අහන්න වැඩට එනකොට අහන්න දැන් අපි දකින්න ගොඩක් ඔක්කොම කණේ ගහගෙන එකිනෙකේ කතා කරලා ඇහෙන්නෙත් නැහැ එහෙමනේ අපි ජීවිත ගෙනියන්නේ හරි ඒක යොමු කරගන්න තමාව ආලෝකයට ගේන පැත්තකට මේ සරල දේවල් සරල දේවල් දැන් මම ඕගලන්ට කිව්වා උදේ පාන්දර නැගිටලා භාවනා කරන්න විපස්සනා භාවනාව කරන්න ඉතින් ඕක බොහොම කරදර වැඩක් වෙන්න පුළුවන් සමහරුන්ට මම කියන්නේ බොහොම සරල දෙයක් ඕගලන්ට කියන්න කරන්න පුළුවන් දේ වැඩට එන ගමන් කරන්න පුළුවන් දේ ෆෝන් එක අතේ තියෙනකොට කරන්න පුළුවන් දේ මේ වගේ මාව ආලෝකයට ගේන සිතුවිලි එක්කාසු කරගන්න මේ වගේ සින්දුවක් අහන්න පුරුදු වෙන්න අර දෙදෙනා පෙරදා වගේ සින්දුවක් හස්බන්ඩ් ඇන් වයිෆ් කාම කරනකොට නිකන් සයිඩ් එකෙන් දාලා තියන්නේ
අඩු ගන්න සැලසීමේ කාලය ඉවර වෙනකන් හරි. එනිසා මාන්සිය නැතුව පොඩි පොඩි දේවල් පොඩි පොඩි දේවල් අපිට ජීවිතේ එක්කාසු කරගන්න පුළුවන් ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. එහෙම ලයිෆ් ස්ටයිල් එකක් එහෙම ජීවිත ක්‍රමයකට පුරුදු වෙනකොට ටික 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 මම හරි සරල ලස්සන මිනිසෙක් බවට පත් වෙනවා. ජීවිතේ ලස්සන මිනිසෙක් බවට පත් වෙන වෙන කිසිම මේ බරපතල දේවල් අවශ්‍ය නැහැ. බරපතල දේවල් අවශ්‍ය නැහැ. දැන් අර මම කිව්වේ අර SMS එක දැන් අර නෙගටිව් එනර්ජි වලින් පිරුණාම තමයි අපි හැමතිස්සෙම අපි කියන්නේ අර එහෙම හරි කලකිරියනු දේවල් හිත රිදුණු දේවල් එහෙම නෙමෙයි. ගොඩක් කාලෙකින් මට කතා කරන්න බැරි වුණා. මං ආසයි ඔබත් එක්ක කතා කරන්න. දැන් මේක ලස්සන නැද්ද? එහෙම කිව්වොත් මට කතා කරන්න හිතෙන්නේ නැද්ද? දැන් තව අවුරුද්දක් අත්තරගම මූට කතා කරන්න මට හිතෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මම කතා කරන්නේ අපේ ස්වභාවය ගැන. අනිත් කෙනාගේ ස්වභාවයේ තිබෙනවා මට ආදරය කිරීමේ කැමැත්තක්. හැබැයි මම බලහත්කාරයෙන් එක ගන්න හදනවා කියලා දැනෙනකොට ඒක දෙන්නේ නැති ගතියකුත් හැම මිනිසෙක් තුළම තියෙනවා. මං කියන දේ හොඳට තේරෙනවා. තේරෙනවද නැද්ද? නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ගොඩාක් ගෑනු පෞල් ජීවිත අවුල් කරගෙන තියෙන්නේ මිනිහගෙන් බලෙන් ගන්න ගිහිල්ලා. ගෑණියෙක් තමුන්ගේ ජීවිතයේ 50%ක් මිනිය හොයා ගැනීම සඳහා වැය කරන අතර ඉතිරි 50% මිනිය පරිස්සම් කර ගැනීම සඳහා ගෙවා දමනවා. දැන් මල වදයක් නේ පුතේ. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්න කැමති නේ. නැහැ. ජීවිතේ බලහත්කාරයෙන් ඔබ ගන්න හදන කිසිම දෙයක් ඔබව සතුටු කරන්නේ නැහැ. ඔබව හොයාගෙන එනකොට බඳින්න ඉස්සෙල්ලා තියෙන මේ ආකර්ෂණය ඕකයි. දැන් සාමාන්‍යයෙන් කෙල්ලෙක් බඳින්න ඉස්සෙල්ලා කොල්ලෝ තමයි පස්සෙන් යන්නේ. බැඳපු දවසේ ඉඳලා ඒකේ පස්සෙන් යන්නත් දරුවෝ. හොඳට හිතලා බලන්න මම විහිළුවක් නෙමෙයි කියන්නේ. කොල්ල ඕන තරම් පස්සෙන් යනවා කෙල්ල ගණන් උස්සනකම්. ඔව්ද නැද්ද? දැන් ගොඩක් වයිෆ්ලා ඉන්නේ මට පේන්නේ. දැන් කෙල්ලෝ හිටියනම් රටාර ගාලා උත්තරේ එනවා. ඒ නෑ ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මුලින් ගොඩක් පස්සෙන් යනවා. ඒ කියන්නේ ආදරේ දෙන්න කැමති. හැබැයි බලෙන් ගන්න හදනකොට දෙන්නේ නෑ. අපි එතකොට නීතිමය සරණ යනවා. එහෙම බෑ. උඹ මගේ මිනිහා. මිනිහා නම් මේව කරන්න ඕනේ. එතකොට ඌ කරන්නේ නැත්තම්? ආ කරන්නේ නැත්තම් කමන්නේ නැහැ. එච්චර විතර වෙන උත්තරයක් නැහැ මං කියන්නේ. වෙන කිසිම උත්තරයක් නැහැ. බලෙන් මොකුත්ම කරගන්න බෑ. තේරෙනවද? ඇයි ඒකට උත්තර දෙන්නේ නැති? තේරෙන්නේ නැහැ. එහෙම කියද්දි සමහර මෝඩ ගෑනු මෙතන ඉන්න පුළුවන්. හරි. ඒ වගේ මම අපේකාව හදාගෙන තියෙන්නේ මෙහෙම කියලා. මම කොහෙද අරනවා? අපේකාව හදාගත්තද නැද්ද කියලා අපි තමයි දන්නේ. කවම දාවත් ඔය දේවල් නම් ඔබට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ඔබේ ස්වාම පුරුෂයා, ඔබේ බිරිඳ, ඔබේ දරුවා, ඔබේ අම්මා තාත්තා කැමැත්තෙන් දෙන දේ ආරෙන්න උත්සාහ කරන කරන්නේ නැහැ. තේරෙනවද? ඔබට තිබෙන්නේ ඔබේ ගමන යන්න. තිබෙන්නේ ඔබේ ගමන යන්න. වැලකින් තනියේ වනමද සරලා එකුණ තුරුලාවේ ඇතකුතු රැන්ද යෝනන්දා ලිකින් පනී වනන සරේත එකුණ තුනුලා ඇතිකුට රැන්ද යෝනන්දාගේ මතුබුදී. මේ තමුන්ගේ බිරිඳගේ ආදරය දැනිච්ච ස්වාමි පුරුෂයෙකුගේ ප්‍රකාශනය කැලේ තනි වෙච්චේ.
ඇතෙකුට උගේ දල දෙක ගැන තමයි විශ්වාසය තිබෙන්නේ. කැලේ තනි වෙච්චි ඇතෙක්ට උගේ දල දෙක රැකවරණය දෙනවා වගේ, ඒ චිත්ත ධෛර්යය දෙනවා වගේ මට ඔබ තමයි මගේ ජීවිතේ හයිය. හස්බන්ඩ් ඔහම කියනකොට ඔබ කොහෙද හිටගන්නේ? හස්බන්ඩ් එහෙම කිව්වොත් ඔබ දිහා බලලා බිරිඳකට තමුන්ගේ ස්වාමි පුරුෂයාගෙන් මේ වචන ටික ඇහුනොත් මම හිතන්නේ ඊට වඩා සතුටක් ඔබ ජීවිතේ හොයනවා ඒ කියලා. මම අස්සලා ගෙදර ඉන්නම්කොනේ කියන්නේ එහෙම හිතෙනවා. එච්චර ෆිට් එකක් එනවා. මේක හරි ඇත්ත. ඒ කියන්නේ අපිට බනිනවට වඩා, අපිව ප්‍රතික්ෂේප කරනවට වඩා, අපේ වැරදි කියනවට වඩා ඇත්තටම අනිත් කෙනාගේ ආදරය ඇතුලේ ඉපදෙන මා පිළිබඳව කරන ප්‍රකාශයන් මාව ජීවත් කරවනවා. සැබෑ ආදරණීය බිරිඳක් තමුන්ගේ ස්වාමි පුරුෂයාගේ ජීවිතේ දිනවන්නට කටයුතු කරන හැටි මේ විශිෂ්ට ගීතයේ සැඟවෙනවා. බලන්නේ වචන දිහා. හබල බිඳිලා ගිහිල්ලා පෙරලිච්ච රුවක් වගේ වෙච්චි මගේ ජීවිතේ, රුවල මහලා දීලා ආපහු ගොඩගන්න වෙහෙසෙන උඹව දකිද්දී මගේ හදවතේ ඉපදෙන ආදරය මට වචනගත කරගන්න බැහැ. තිරිමියෙක්ගේ ස්වභාවය තමයි ගැහැණිය තමුන්ට ආදරය කරනවා කියලා දැනෙනකොට මුළු ජීවිතේම ඇය ළඟ පූජා කරන එක. අපු අපේ ගානන් එහෙම නෙමෙයි කියන්න එපා. දැන් එක පාරම අපිට වෙලා තියෙන එකනේ කියද්දිම අරක කැලිම ප්‍රතික්ෂේප කරනවා. එහෙම පිරිමි ස්වභාවය ඒකයි. පිරිමියෙක් තමුන්ගෙන් බලහත්කාරෙන් දෙයක් ගන්න හැදුවොත් යම් කෙනෙක් ඒක දෙන්නේ නෑ. එතන ඉඳලා විනාශයට යනවා. නමුත් පිරිමියෙකුට දැනුනොත් ඇය මට ආදරෙයි, ඇය වෙහෙසෙනවා මාව ජීවත් කරවන්නට කියලා, පිරිමියෙක්ට පුළුවන් තමුන්ගේ මුළු ජීවිතේම ඇය ළඟ තියන්නට මේ ස්වාමි පුරුෂයා මුළු හදවතින් ප්‍රකාශ කරන්නේ මගේ ජීවිතේ වැරදි තිබුණා, මගේ ජීවිතේ අඩුපාඩුකම් තිබුණා, මගේ ජීවිතේ හබල බිඳගත්තා, මම හොරුව පෙරලගත්තා. නමුත් මාව ප්‍රතික්ෂේප නොකර රුවල මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ ඔබ හැමදාම මාව ජීවත් කරවන්න වෙහෙසුනා කියලා දැනෙනකොට ඔහු ඇයව හොයාගෙන එනවා. සත්‍යතාවයක් විශ්වාස කරන්න ඉගෙන ගන්න. ජීවිතේ කිසිම දෙයක් තමුගේ ස්වාමි පුරුෂයා ගැන විතරක් නෙමෙයි, තමුගේම දරුවා ගැන පවා, තමුගේ බිරිඳ ගැන ආදරයෙන් මිසක් බලහත්කාරයෙන් කිසිම දෙයක් දිනන්න බැහැ. ඒක හොඳටම ජීවිතේ ඇතුළට ඇතුල් කරගන්න, හොඳටම ඇතුල් කරගන්න.
කවමදාවත් ජීවිතයේ දෙයක් බලෙන් දිනා ගන්න බැහැ. බලෙන් ළඟා කර ගන්න බැහැ. මේ ආයතනය ඇතුලේ අද ඔබ වෙනුවෙන් මේ පැයකමාර වෙන් වෙනවා. මේ පැයකමාර වෙන් වෙන්නේ ඔබ වෙනුවෙන්. ඒක ඔබ දිනාගත්තු අයිතිවාසිකමක් නෙමෙයි. මේ ආයතනයෙන් ඔබට හිමි වෙන ආදරයේ සලකුණක්. ඒ ඔබට හිමි වන දෙයක්. ආයෙව කොහෙද මට තරු තුන දුන්න නැත්නම් බලාගත්ත හැකි කිව්වොත් මොකද කියන්නේ? එතකොට ඒක ඇති වැඩක් නැහැ. එතන නෙමෙයි මේකේ වටිනාකම තියෙන්නේ. වටිනාකම තියෙන්නේ ආයතනය මන් දිහා බලන් ඉන්නවා කියලා මට හැඟුමක් ඇති වෙනවා. ආයතනය මා දිහා බලාගෙන ඉන්නවා. ඒක මට දැනෙනවා. එතනයි වටිනාකම තිබෙන්නේ. ඒ වටිනාකම ඔබට ධෛර්යය දෙනවා. ශක්තිය දෙනවා. අභිමානයක් දෙනවා. ඒකෙන් ඔබට සතුට ඇති වෙනවා. ඒ සතුට ඔබව ජීවත් කරවනවා. ඔබ වැනි මැෂිමත් එක්ක යුද්ධ කරන ගැහැණුන් ගැන, දියණියන් ගැන මේ ලියවුණු ගීතය ඔබට මට කියන්න අවශ්‍ය කරන පණිවිඩය එතන තිබෙන්නේ. ඔබ දිහා බලන, ඔබ ගැන සලකන, ඔබව තේරුම් ගන්න සමාජයක් බිහි වෙන දවසේදී තමයි ඔබ සැනසීමට පත් වෙන්නේ. ඒක ඔබ බිහි කරන්න හදන්න එපා. ඔබට වඩා හොඳින් මේ ගීත රචකයා වචනගත කරලා නැත්ද ඔබේ ජීවිතේ? රෑ වැඩමුරේ අවසන් වන කනිසමට නුඹරුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට, අරුණලු කැරලි වැටෙන සඳ අලුයමට, නුඹේ නුවට රෑවෙයි පෙර කළ පවට. බෞද්ධයින් හැටියට ඔබ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ සංසාර ගමනේ අපි පෙර කළ කුසල් සහ අකුසල් අනුව මේ ආත්මේ අපි ජීවත් වෙනවා. මිනිස්සෙක් හැටියට උත්පත්තිය ලබන්න ඔබට පිනක් තිබුණට සමහර අකුසල් ඔබ මේ ආත්මෙදිත් ගෙවා දමමින් සිටිනවා. මේක විවිධ විදිහට එකිනෙකාගේ ඇදහිල්ල තුල තම තමුන්ට විග්‍රහ කරගන්න පුළුවන්. මම ආගම ගැන නෙවෙයි කතා කරන්නේ, මේ සංකල්පය ගැන. ඔබ ඒ නිසා මේ දැන් ගත කරන ජීවිතය තුළ ඔබ දැන් මූණ දෙන සිදුවීම් අයහපත් ලෙසින් බාරගන්න එපා. අයහපත් ලෙසින් බාරගන්න එපා. බිම්බිසාර රජුරෝ තමුන්ගේ පුතා කුරිරු ලෙස තමුන්ට වදහිංසා කරනකොට, බිසවට ඒක බලාගෙන ඉන්න බැරුව පුතාට විරුද්ධ වෙන්න හදනකොට මුළු අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍යයේ සහාය තමුන්ට හිමි වෙලා තියෙනකොට බිම්බිසාර රජුරෝ පුතාගේ පීඩාවල් විඳගෙන මරණය දක්වා ගියේ ඇයි? ඔහු විශ්වාස කළා මම පෙර කළ පවකටයි මේක ගෙවන්නේ. මේක මගේ පුතාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අකුසලය මම මේ ආත්මේ ගෙවා දැමිය යුතුයි. ඒක ගෙවා දමන්න මට බැහැ. මම ඔහු පිළිබඳව වෛරයක් උපද්දවා ගත්තොත්. ඒ නිසා මෛත්‍රියෙන් මේ සිද්ධියට මූණ දෙනවා. තමුන්ට පීඩා කරන කෙනා දිහා ද්වේෂයෙන් වෛරයෙන් බලන්නේ නැහැ. මේ සත්‍යතාවයම තමයි සියලු ආගම්වල හරය වෙන්නේ. කුරුසයන ගහලා මරණකොට ජේසු
මොවුන් නොදැන කරන දෙයට සමාව දෙන්න කියන්නේ ඔය සිද්ධාන්තය ඔය සත්‍යතාවය අපේ ජීවිතේ අපි අද මූණ දෙන සමහර සිදුවීම් දුක් විඳීම් වලට හේතු වෙන හේතු තිබෙනවා ඒක තව කෙනෙක්ට යොමු කරන වෛරයකින් කෙලවර කරන්න එපා ඔබ ඒ විදිහට ආදරයෙන් මෛත්‍රියෙන් ඔබ මූණ දෙන වේදනාවට දුකට අරගලයට ආලෝකෙන් මූණ දෙනකොට ඔබේ අකුසල් ගෙවෙනවා කියන්නේ ඔබ හොයාගෙන යන සැනසීමේ ජීවිතයට ඔබ ළඟ වෙනවා ඒ නිසා මේ විශිෂ්ට ගීතය ඔබට උපහාරයක් හැටියට අද දවසේදී ඔබ රන් පදක්කම් ලබන තරු ලබන ඔබ වැගීමට ලක් වෙන මේ හැන්දෑවේදී මේ ගීතය මම ඔබට ගයන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් දෙදෙනෙක් එකතු වෙලා ඔබට දීපු උපහාරය නැවත මතක් කරන්නට factories juki machine වල වැඩ කරන තරුණියන් දියණියන් එක්තරා අන්දමකට විශාල ලෙස දුක් විඳින පීඩා විඳින යුගයක මේ ගීතය ලියවෙන්නේ මැෂිමද හිතද මහායෙන් හඳන්නේ අද දවසේ උත්සවය පටන් ගන්නකොට ඔබේ ආයතනයේ දුවෙක් කතා කරා ඇය කියපු පළවෙනි වචන ටික තමයි මම ඔබට කිව්වේ. ගාමන්ට් ෆැක්ටරිස් කියලා කිව්වම මගේ ඔළුවේ තිබුණ වෙන පින්තූරයක්. මම කැමති වුණේ නැහැ ඒකේ රස්සාවට යන්න. නමුත් ඇය අද මේ වේදිකාව ඉඳගෙන සාක්ෂි දැරුවේ ඒ මම මගේ ඔළුවේ තිබිච්ච තැන නෙවෙයි මේ ආයතනය ඇතුලේ ඇය ලැබපු ජීවිතය ගැනයි ඇය සාක්ෂි දැරුවේ. අපි ලොකු අත්පල සන්නාදයක් දෙමුද ඒ මැෂිමද හිතද මහායෙන් හඳන්නේ එහෙනම් අද අපිට කියන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා මහායෙන් අඬන මගේ හිතේ ඉකි බිඳුමට සංවේදී වෙන පරිසරයක් අද එදාට වඩා නිර්මාණය වෙමින් තිබෙනවා ඒ කියලා ආයතනයට 80000ක් සෙනග ඉන්නවා 80000ක් සෙනග ඉන්නවා ඒ සෙනග එක්ක අසු වුණොත් එක පවුලක 4 දෙනෙක් ගානේ ලක්ෂ ගානක් මේ රටට බලපාන්න පුළුවන් සෙනග ඉන්නවා මම ඔබෙන් අද ඉල්ලනවා දැන් අද ගොඩාක් අපේ රටේ මිනිස්සු පිටරට යන්නේ වහල් දුක් විඳින්න යන්නේ මැද පෙරදිගට යන්නේ තාම අර පරණ කතන්දර ඔළුවේ තියාගෙන ඉන්න නිසා නමුත් අද රුපියල් 30000කට උඩරිම 40000කට මැද පෙරදිග වහල් සේවයට යන අපේ අම්මලා
තේරුම් ගත යුතු සත්‍යතාවයක් තිබෙනවා. මේ රටේ ඉඳගෙන සතිපතා හරි මාසිකට සැරයක් හරි ගෙදර යන්න පුළුවන් පරිසරයක් ඇතුලේ දරුවොත් එක්ක ස්වාමිපෝෂා බිරිඳත් එක්ක මට සාධාරණ වැටුපක් ලබාගෙන, ඒ කියන්නේ මිඩ්ලිස් ගිහිල්ලා 30,000 උපරිම 40,000 මෙහෙට කීයද එවන්නේ, ඒ වෙන එක මොනවද කරන්නේ, දරුවා ළඟ නැතුව ස්වාමිපුරුෂයා ළඟ නැතුව අවුරුදු ගණන් පවුල විසිරිලා යන ඒ විනාශයට මම ගන්නවා පඩි. ඒ පඩි අරගෙන මේ රට විනාශය කරා ගෙනියන එක නවත්තන්න දුවේ පුතේ ඔබ සන්නද්ධ වෙන්න කියලා ඉල්ලනවා. මේකේ ඉන්න එච්චාරයකට, මේකේ ඉන්න මීඩියා පැත්තෙන් වගකීමක් ගන්න පුළුවන් අය සංවිධානය වෙලා මේ ගාමන් ෆැක්ටරි එක ඇතුලේ, මේ ආයතනය ඇතුලේ ඔබ 800ක් ඉන්නවා නම් ඔබ ගත කරන ජීවිතයේ තිබෙන ආලෝකමත් පැත්ත මාසෙකට එක පැය භාගයක් එක්කාසු කරන්න YouTube එකට. අද කියන අපිට ටීවී වල දාන සල්ලි ඕනේ නැහැ, පත්‍ර වල දාන මාංශ වෙන්න ඕනේ. අද සෝෂල් මීඩියා තමයි හුඟක්ම පවර්ෆුල්, ඕන කෙනෙක් බලන්නේ. දැන් මේ ඔබ වගේ ආයතන ගැන අපේ රටේ මිනිස්සු ඔබ හිතන්න එපා දන්නවා කියලා. දැන් මේ ඇතුලේ 800ක් කෙනෙක් ඔබට හිතෙනවා ඔබ දන්න දේ අනිත් අය දන්නවා කියලා. ඒක තමයි අපිට වර්ධින තැන. එහෙම නෙමෙයි, මේ රටේ ලස්සන චිත්‍රයක් එකතු කරන්න. ඔබ පවුල් හැටියට මෙතන එකතු වෙන හැටි, ඔබ විනෝද ගම යන හැටි, ඔබ වැඩ කරන හැටි, ඔබ මේ ගෞරවය ලබන හැටි, මේ අග කිරීම ලබන හැටි, මේක ඇතුලේ ඔබ කෑම කන හැටි, සෙල්ලම් කරන හැටි, වැඩ කරන හැටි, පෝයට මොනවද කරන්නේ, ඉරිදට මොනවද කරන්නේ, මම මේ පිළිබඳව ටිකක් සාකච්ඡා කරලා ඇහුවා. දැන් මේවා ගැන රට දැනුවත් කරන්න. දැන් මේ එක දිගට පෝලිමේ කියවනවා අපේ රටේ මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවලු. සිංහල ජාතිය නැති කරන්න දැන් මුස්ලිම් වෙන වෙන වැඩ කරනවලු. වඳ බෙහෙත් දෙනවලු. ඒ කඩවල් වලින් සිංහලුන්ට වෙනම කෑම දෙනවලු. දැන් ඔවගේ ඒවා පැතිරෙනවද නැද්ද? පැතිරෙනවා. දැන් අපේ අම්මලා මැද පෙරදිග රටවල් වල ඉන්නවා. උන් නිකම්ම වඳයිනේ පුතේ. ඇයි පිරිමි මෙහෙ? හරි හරි ඔව් හරි. නැත්ද කියන්නකො. ජාතිය වඳ වෙනවා කියන ප්‍රශ්නේ නේ තියෙන්නේ. වඳ නැති වෙන්න පුළුවන්, බබාලා හදා ගන්නත් පුළුවන්. ශ්‍රී ලාංකේය ජාතිය වැඩි කරන්න බෑ. බොරු ගහන්න හොඳ නෑ. ගැහණු 120ක් පිටරට ඉන්නකොට පිරිමි ටික මෙහෙ දාලා අවුරුදු ගාණක් බබාලා හම්බෙන්නේ නෑ. අපේ ජාතිය වඳ කරන්න ඕන නම් මුස්ලිම් මිනිස්සුන්ට ඒ වැඩ ටික එහෙදිම කරගන්න පුළුවන්. මෙහෙ දඟලන්න ඕනේ, හොරෙන් ඇවිල්ලා ගෙවල් වල මේ මෙච්චර අමාරුවෙන් විකුණ විකුණ වඳ බෙහෙත් දීදී නගලන්න ඕනේ නෑ. මේ පිස්සුවක් ඔළුවේ තියෙන, පිස්සුවක් ඔළුවේ තියෙන කුඩු ගහන්න නැද්ද? මුස්ලිම් මිනිස්සු, ක්‍රිස්තියානි මිනිස්සු, බෞද්ධ මිනිස්සු, හින්දු මිනිස්සු ගහන්න නැද්ද? මේ රට ඇතුලේ අනවශ්‍ය බේදයක් ඇති නොකර යථාර්ථය තේරුම් අරගෙන මේ වගේ ලස්සන දේවල් රටට එක්කාසු කරන්න කියලායි මං ඔබෙන් ඉල්ලන්නේ. මේ ආයතනයේ ඇතුලේ ආගම් ભેද නැතුව, ಜಾති ભેද නැතුව, පන්ති ભેද නැතුව ඔබට ජීවත් වීමේ මාර්ගයක් එක්ක ඔබේ පවුල සන්තෝෂෙන් තියන්න මේ ආයතනයේ ඇතුලේ ඔබට දැනෙන දේවල් ටික සමාජගත කිරීමෙන් අපේ රට පිළිබඳව අවිශ්වාසයෙන් දුරු කතරක අසාර්ථක ජීවිත හොයාගෙන තවමත් ගමන් කරන අපේ අම්මලව, අපේ දියණියන්ව අපිට මේ රටේ නතර කරගන්න පුළුවන් ඒ යුග මෙහෙවර කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. යම් මොහතක මේ රටෙන් මැද පෙරදිගට ගැහණු යවන එක නතර වෙන්නම ඕනේ. සම්පූර්ණ නතර වෙන්නම ඕනේ. මේ රටේ වහපු කර්මාන්තශාලා අරින්න ඕනේ, ගාමන් ෆැක්ටරිස් අරින්න ඕනේ, තව ඉන්වෙස්ටර්ස්ලා මේ රටට එන්න ඕනේ, ඒ අයට ධෛර්යය දෙන්න ඕනේ. තව ලක්ෂ ගණනාවක් අපේ අම්මාවරුන්ට, දියණියන්ට තමුන්ගේ ගෙදර බලාගෙනම ආර්ථිකය ශක්තිමත් කරන පරිසරයක් රට තුළ හදන්න 800ක් ඔබ එකතු වෙලා මේක ඇතුලේ ඔබ දකින යහපත සමාජගත කරන්නට කියලා දුවේ පුතේ මම ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. එසේ කළොත් අපිට අපේ රට දිනවන්න පුළුවන්. අපේ රට දිනවන්නට පුළුවන්. අවසන් කරන්නට මේ සිතුවිල්ල මම ඔබ ඉදිරිපිට තියනවා. පසුගියදා වෛද්‍යවරුන්ගේ උද්ඝෝෂණ සහ වැඩවර්ජන ගැන මම කරපු ප්‍රකාශයක් එක්ක අද උදේ එනකොට මා එක්ක වගකීම් බොහෝ දෙනෙක් ලොකු රණ්ඩුවකට පැටලුණා.
වාදයකට පැටලුණා. මම කතා කරන්නේ මේ රටේ සයිටම් ප්‍රශ්න ගැනවත් ඔය මොකුත් ගැන නෙවෙයි. ඉස්පිරිතාලේ දුක් විඳින ලෙඩෙකුගේ ජීවිතේ බිල්ලට තියලා යම් කෙනෙක් අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරනවා නම් ඒකට මම විරුද්ධයි කියන එකයි මම කියන්නේ. උද්ඝෝෂණ කරන අය, වැඩ වර්ජනය කරන අය කා වෙනුවෙන්ද කරන්නේ? ඒ සඳහා සියලු දෙනාගේ ආශිර්වාදය ලබා ගත යුත්තේ කෙසේද කියන එක ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුයි. මියාදෙන ලෙඩ්ඩු දුක් විඳින රෝගීන්ගේ සාපයෙන් තමුන්ගේ ඉල්ලීම් කවදාවත් දිනන්න ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ න්‍යායමයි මේ ආයතනයට. මේ ආයතනය තුළ ඔබට යමක් දිනන්නට අවශ්‍ය නම් මේ ආයතනය විනාශ කරලා ඔබට ඒක දිනන්න බැහැ. මේ ආයතනය ජීවත් කරමින් කරන ආදරණීය ඉල්ලීමක් පළදරනවා මිසක්. අද අපේ රටට ආපු ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා දාලා ගියේ එහෙම මරාගෙන කන්න ගිය නිසා. හොඳට මතක තියාගන්න. මේ සම්බන්ධව මොලේ සුද්ධ කරගන්න බැරි අය ගොඩක් දේවල් කියන්න පුළුවන්. නමුත් ඔබ එක දෙයක් මතක තියාගන්න, හිතේ වෛරයක්, තරහවක්, ආවේගයක් තියාගෙන තමුන්ගේ ඉල්ලීම් දිනා ගන්න යන හැම සටනක්ම විනාශයකින් කෙලවර වෙනවා. ඒ නිසා තමුන් ජීවත් වෙන, තමුන්ව ජීවත් කරවන තැන ආරක්ෂා කරමින්, එය ජීවත් කරමින්, එය රකිමින්, එහි විනාශයට කිසිවක් සිදු නොකරමින් තමුන්ගේ තිබෙන ප්‍රශ්න ආදරණීය ලෙස ඉල්ලන, ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තමා තුළ නිර්මාණය කර ගැනීමේ හැකියාව උපරමයෙන් මිනිසෙක් තුළ තිබෙනවා. ඒ ශක්තිය පාවිච්චි කරන්න. ඒ නිසා එළියෙන් එන උසිගැන්වීම් නෙමෙයි, ඇතුළෙන් එන ආලෝකයත් එක්ක තමා තුළ තිබෙන ශක්තිය පාවිච්චි කරමින් ජීවිතේ දිනන්නට කියලා මම ඔබට යෝජනා කරනවා, ඉල්ලීමක් කරනවා. ඔබ මේ ආයතනය ඇතුළේ දකින යහපත, ඔබ අත්දකින ආදරය මේ රටේ ඒක නොදන්න බොහෝ දෙනෙක් අතරට පතුරවල හරින්නට ඔබට කරන්න පුළුවන් පුංචිම දේ කරන්න පටන් ගන්න කියලා කියනවා. මේ ආයතනය ශක්තිමත් වෙනකොට, ඒ ආයතනයට දරා ගන්නට බැරි තරම් ඔබේ ආදරය ඉතිරෙනකොට ඒකේ ප්‍රතිඵල ඔබමයි භුක්ති විඳින්නේ. ඒ ධර්මතාවයේ විශ්වාස කරන්න, එය විශ්වාස කිරීමේ මාර්ගය තමයි මේ මිනිත්තු ස්වල්පය තුළ ඉතා කෙටියෙන් මං ඔබට විස්තර කරන්නට උත්සාහ කළේ. ඔබේ ගෙදර, ඔබේ ස්වාමිපුරුෂයා බිරිඳත් එක්ක ගත කරන ජීවිතය අතීතයට යට නොකර, අනාගතයට යට නොකර, වර්තමානයේ පිපිච්ච මල නෙලාගෙන සුවඳ බලන විශිෂ්ට ජීවිතයකට යන්න, කලකිරින් නැතුව, කනස්සලු වෙන්නේ නැතුව, වෙච්ච දේවල් ගැන පසුතැවිලි වෙවි ඉන්නේ නැතුව ජීවිතයේ මේ විශිෂ්ට, මේ ආදරණීය අත්දැකීම ඔබේ ජීවිතය තුළ අත්දැකීමෙන් මේ රට ඇතුළේ මම ගත කරන ජීවිතේ, මේ ගන්න පඩිය ඇතුළේ මගේ පවුල තුළ කොහොමද සන්තෝෂය මම ලබන්නේ කියන විශිෂ්ට පණිවිඩය තව එක්කෙනෙක් එක්ක බෙදා ගන්නකොට මේ රට පුදුම විදිහට ගොඩනගෙන්න පටන් ගන්නවා. ඔබ ජීවත් කරවන, ඔබට ජීවිතය දෙන මේ ආයතනය ගැන ඔබේ හදවතේ තිබෙන භක්තිය උපදවාගෙන ආචාර කරන්න සිතෙන්. හැම උදෑසනකම ඔබ නිවෙස් වලින් මේ ආයතනයට එන්නට පෙර ඔබ අදහන ආගම ධර්මය අනුව මේ ආයතනයට ආශිර්වාද කරන්න, සෙත් පතන්න, යාඥා කරන්න, යහපතක්ම ප්‍රාර්ථනා කරන්න, ආදරේ මෛත්‍රිය පිරුණු මහා ධර්ම ශක්තියකින්, මහා අධ්‍යාත්මික ශක්තියකින් එක පවුලක් හැටියට අපව එකතු කරන මේ ආදරණීය ආයතනය ඒ අපේ මෑණියන්. ඊට සෙත් පතමින්, ආශිර්වාද කරමින්, නමස්කාර කරමින් ඔබ ගත කරන ජීවිතය ඔබේ පෞද්ගලික ජීවිතයේ පිරී ඉතිරී යන සතුටිය දක්වා විහිදී යාවේ. නැගී සිටිය හැක එක් සත්වී, බෙදී ගියොත් රටයයි සුන්වී. නැගී සිටිය හැක එක් සත්වී, බෙදී ගියොත් රටයයි සුන්වී.
pibideo 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 apage vikuma bale rat jati ehi bale devi devi rakimu ape lanka You too, babe. Johnny Cruz, I'm a member of the league.